අයිබෝන් ගෙවෙනදා සයුණු සුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප මම තාරිකා මිහිරංගනේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ලංකාවේ පළමු කොරෝනා රෝගියා හමු වෙයි වෛරී දේශපාලනයට තිත අපි මේ වෛරක්කාර අලිගන්නා යුගය අවසන් කළ යුතුයි රාජිතකින් සුදුබෑන් ප්‍රියදුරන්ට මරණ තර්ජන MCC ගැන මහජන අදහස් විමසයි දේශීය ප්‍රවෘත්ති ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා හමු වී තිබෙනවා චීනයේ හුබේ ප්‍රාන්තයේ සිට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ කාන්තාවකුයි මෙලෙස හඳුනාගෙන ඇත්තේ රෝග ලක්ෂණ පෙන්වුම් කිරීම නිසා ඇය පසුගිය 25 වනදා බෝවන රෝග පිළිබඳ විද්‍යායතනයට ඇතුළත් කරනු ලැබුව බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ චීනෙන් බැහැරව වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් වැඩිම පිරිසක් හුබේ ප්‍රාන්තයේ සිට හෝ වුහාන් නගරයේ සිට සංචාරය කළ පිරිස් වනවා මෙතර චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් වරට පැමිණීම අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ කොරෝනා වෛරසයත් සමග ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස්පත්දී රජය මේ සඳහා සියලු පියවර ගෙන තිබෙනවා. පියවීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය ලෝපුරා වේගෙන් පැතිරෙමින් පවතිනවා. ආසියාතික රටවල් මෙන්ම බටහිර දියුණු රටවල් රැසකද රෝගීන් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුවයි චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. ගුවන් ටිකට්පත් සඳහා 150ක වට්ටමක් මෙන්ම පැමිණි සිසුන් අඛණ්ඩ වෛද්‍ය පරීක්ෂණවලටද ලක් කරනවා. මේ සඳහා පත් කළ සමාජිකයන් 22 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රියාකාරී කමිටුවද අද රැස් වුණා. එට උදේ වෙනකොට මේක 390ට අඩු වෙනවා. ඒ කියන්නේ අනෙක් ළමයි ඒ කියන්නේ ආසන්න වශයෙන් ළමයි 400ක් ලංකාවට එනවා. අද රෑ ඉඳන් දැන් අපිට ශ්‍රී ලංකන් එකෙන් 150ක් අඩු කරලා ටිකට් දුන්නා. ඒතර අපි බස් දාලා කෝච්චි වලින් ළමයිව එයාපෝට් තුනකට ඇරියා. බේජින්, ගුවන්ෂෝ, ෂැන්හායි. දැන් මේ ළමයි එනවා. ඒතර හැබැයි මේ ළමයි ඔක්කොම තාම ඉන්නේ චීනේ ලෝ රිස්ක් ඒරියා වල. දැන් අපිට හයි රිස්ක් ඒරියා තියෙන්නේ වුහාන්. වුහාන් වල ළමයි 30ක් ඉන්නවා එක ෆැමිලියක් උත් එක්ක. ඒගොල්ලන්ව ඉන්නේ ලොක්ඩවුන් කන්ඩිෂන් එකේ. ඒ කියන්නේ එතකොට අද හවස ලොකු රැස්වීමක් තිබ්බා මේ ඩිප්ලොමැටික් කමියුනිටි එකේ කොමලා ඉන්න අයව ගෙනල්ලා බේජින් වලට. නෝමල් ශ්‍රී ලංකන් ෆ්ලයිට් තුනක් තියෙනවා මැඩම්. ෂැන්හායි, ගුවන්ෂෝ, බේජින්. මේ තුනේ මේනවා. ඒතර හෙට හවස 5:00ට එයා චයිනා ෆ්ලයිට් එකක් පිටත් වෙනවා චෙන්ඩු වලින්. ඒකේ දැනට ළමයි 66ක්. ඒතර මේ ලොකු ගාණක් අපිට එනවා චීනේ ඉඳලා ළමයි විතරයි. ඊට අමතරව සමහර වෙලට චයිනීස් වර්කර්ස්ලා එන්න පුළුවන්. චයිනීස් ටුවරිස්ට්ලා එන එක මම හිතන හුඟක්ම අඩුවේ කියලා. මොකද චයිනා වලින් රූල් එකක් දාලා තියෙනවා අවුට්බවුන්ඩ් ටුවර් ගෲප්ස් වලට යන්න එපයි කියලා. මේ අතර චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන්ට පිටවීමේ වෙනම පරයන්තයක් කටුනායක ගුවන් තුඩුපලේ පවතින බවයි ගුවන් තුඩුපල බලධාරීන් පවසන්නේ. ගුවන් තුඩුපල තුලද විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරනවා. ගුවන් යානයේ තුලම මේ පිළිබඳව දැනුවත් කිරීමටද පියවරගෙන ඇති බවයි ගුවන් තුඩුපල අධිකාරිය පවසන්නේ. අත්‍යවශ්‍ය කටයුත්තකට හැර විදේශගත වීමෙන් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටිනවා. අපි උපදෙස් දෙනවා හදිසියේ කාටවත් යන්න එපා. හදිසි තත්ත්වයක් යටතේ මිස ඒවට යන්න යන අය කොහොම ප්‍රවේශමෙන් කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. කොරෝනා වෛරසයේ 100%ක් හඳුනා ගැනීමේ හැකියාව රජය වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ සතු බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. ආසියාතික රටවල් ගත්තහම ඉන්දියාවේ අරුණකොට ලංකාව තමයි ඉතාමත් ඉක්මනින් මේ රෝග විනිශ්චය දෙන්න පුළුවන් මට්ටමට රසායනාගාර පහසුකම් ඇති කරගත්තේ. දැන් මේ පරීක්ෂණය කරන්නේ විශේෂිත රසායනාගාරයක. නිවාඩුවෙන් පසුව මෙරටට පැමිණෙන චීන ජාතිකයන් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමේ වැඩපිළිවෙල පැහැදිලි කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා. චීන රටේ ඉඳන් එන පුජ්‍යලීන් ඉන්නවනම් ඔවුන් ලංකාවට පැමිණි වහාම ඔවුන්ට යම්කිසි රෝග ලක්ෂණයක් තියෙනවා නම් වෙනම තැනක නවත්තලා ඔවුන්ව දවස් 14ක් පරීක්ෂාකාරීව සිටීම ඔවුන් ගැන. ඔවුන්ට කිසිදු රෝග ලක්ෂණයක් නැත්නම් ඔවුන්න අපිට නැවත සමාජයකට මුදවා හරින්න පුළුවන්. කටකතාවලට හසු නොවන ලෙස ඒ මහතා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ජනතාව විසින් කළ යුතු වැදගත්ම දේ තමයි දැන් ඉදිරියේදී අවුරුදු නිවාඩුව ගත කළ යන චීන ජාතිකයින් සහ වෙනත් පුජ්‍යලයන් අතරින් මෙවන් වූ රෝගීක් මතුවෙන්නට පුළුවන්කමක් තියෙන ශ්වසන මාර්ගයෙන් බෝවන රෝගයක් ඕනෑම අවස්ථාවක සමාජගත වෙන්න තියෙන ඉඩකඩ වැඩි ඒ නිසා මහජනතාව නිතර ගැවසෙන ස්ථානවල ගැවසෙන්නේ නැතුව සිටීමත් තමන්ට අසනීප තත්ත්වයක් සෙම් රෝග තත්ත්වයක් උණ තත්ත්වයක් තියෙනවා නම් තමන් මුඛවාඩම පැලඳ සිටිනවා නම් ඒ තාමත් වැදගත්. තමන් අත් දෙක පිරිසිදු කරගන්න නැතුව සබන් දාලා අත හොදන්න නැතුව මූණ නාහේ ඇස් දෙක අල්ලන එක වැලකී සිටිනවා නම් එයත් ඉතාමත් වැදගත්. උණ කැස්ස එක්ක ඉතාමත් අසනීප තත්ත්වයක් දැනෙනවා නම් වහාම තමන්ගේ ප්‍රදේශයේ ඉන්න MBBS වෛද්‍යවරයාත් එක්ක එම රෝගී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත්. මහජනතාව මේන් කලබල වෙන්නේ නැතුව සංසුන්ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් නිල වශයෙන් නිකුත් කර නිවේදන වලට විතරක් අහුම් කන් දීලා සමාජ ජාලාවල සංසරණය වෙන කාරණා පිළිබඳව ඉතාමත් බුද්ධිමත් හිතලා බලලා කටයුතු කරනවා නම් ඉතාමත් වැදගත්. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ශ්‍රී ලාංකික වැසියන්ව ඉතාමත් හොඳින් සුරක්ෂිතව රැකබලා ගන්න. දැනට හඳුනාගත් කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් ලංකාවේ නැහැ. බියවීමට නොව අවධානය සිටීම පිණිසයි. කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. මේ පිළිබඳ පැහැදිලි කරන චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම් සම්පත් පෙරේරා මහතා. ලංකාවට නැවත පිටත්ලා ගියා. ඒ කියන්නේ එතකොට අපිට ඉදිකරවිත මාත්‍යංශයේ නෛරබියෙන් ඇමරිකාව, ඉන්දියාව, කැනඩාව, ෆ්‍රාන්සියාව වගේ හැම රටකින් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අද තුනට කීරේ ඉදිකරවිත මාත්‍යංශයේ සියලුම ප්‍රධානාපති කාර්යාලවල නිලධාරීන්ට ප්‍රධානාපති තුමන්ලාට ආවරණ කරලා සාකච්ඡා කරලා තියෙනවා. තුනට ඒකට කිව්වේ සියලුම අපි මේ විලායේ කටයුතු කරන්නේ කිසිම දිනක වෛරී දේශපාලන යුගය අවසන් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පසුගිය රජයේ වැරදි නිවැරදි කරමින් ජනතාවාදී ගමනක් යාමට සූදානම් බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගත්තා. විද්‍යාලයේ උසස් පෙළ දරුවන් ඇගයීමට ලක් කෙරෙන සිසු ඇගයීම් උළෙල පැවැතුනේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. විද්‍යාලයේ දරුවන් වෙත ඇගීමේ සහතිකපත් මෙහිදී පිරිනැමුණා. විශ්වසනික යුද්ධය නිමා කරලා තිබුණේ රටේ ජනතාවගේ හදවතින් තිබුණු මරණ බිය තුරන් වුණු වකුහානුවක් ඒක. ත්‍රස්තවාදයේ නිසා ඇති වූ මරණ බිය තුරන් කළාට තවත් බියක් මේ රටේ අම්ලතාවතලට එදා තිබුණා. ඒ බය තමයි තමන්ගේ දරුවට හොඳ පාසලක් ලැබෙයිද කියන එක. හොඳ ජාතික පාසලකට ඇතුළත් කරන්න. මොකද ඒ සඳහා දේශපාලඥයන් වශයෙන් අපේ ගාවට එන ප්‍රමාණය මම හිතන්නේ වැඩි හරියක් ඉන්නේ කෝවිද රසල පාසල් වලට ළමයින් ඇතුළත් කරගන්න කියලා. ඒක දෙමාපියන්ගේ හදවතේ බොහෝ තදින් බලපෑවා. ඒ බිය තවමත් සම්පූර්ණයෙන් මේ රටෙන් තුරන් වෙලා නැහැ කියලා අපි දන්නවා. ඒ නිසා දරුවෙක් ඉස්කෝලේකට දාගන්න ගියාම තමයි මේ රටේ ව්‍යාජ ලේඛන හැදෙන්නේ. ඒක දෙමව්පියන්ට දුස් කියන්නත් බෑ. වෙන කරන්න දෙයක් නැහැ. බොරු කියන්න වෙනවා. බොරු ලියන්න වෙනවා. දරුවෙක් ඉස්කෝලේ දාගන්න ගියාම තමයි ඒ දෙමව්පියන්ට දෙගුරුන්ට දැවන්ත බොරු කියන්න සිද්ධ වෙලා තියෙනවා. කාටවත් දුස් කියන්න බෑ දෙමව්පියන්ට. මේ ක්‍රමයේ තියෙනවා නේද? ඒ ක්‍රමය වෙනස් කරන්න අපිට ඉදිරි දැක්මක් තියෙනවා. 2015 ජනවාරි 8 වෙනිදා වෙන විට අපි මේ රටේ දැවන්ත සංවර්ධන ව්‍යාපෘතියට සක්‍රියත්වයක් ගත්තා. සමහර ව්‍යාපෘති අපි අවසන් කරලා තිබුණා. සමහර ඒවා අම්බුරණේ අපිට අවසන් කරන්න බැරි වුණා.
තමුන්නාන්සල මතකයිදී 10 පාසල් රාශියකට මහින්දෝදේ විද්‍යාගාර අපි ලබා දුන්නා 1000ක් ලබා දුන්නා. තාමත් මං හිතන්නේ මහින්දෝදේ විද්‍යාගාර නියුක්ත නොකරපු 150ක් තියෙනවා. දැන් බලන්න ගිය අවුරුදු 8 ඒවා විවෘත කරගන්නවත් ඔවුන් උනන්දුුනේ නැහැ. වෙන වැඩක් කරන්න තිබුණේ නැහැ. නම් ගලවන එක විතරයි කරන්න පුළුවන් වෙලා තිබුණේ. සමහර ව්‍යාපෘති නතර කරා. ගුවන්තොට පොළ නවත්තලා ඒකේ වී ගවඩා කරා. කොළඹ බාදුපු භාවන වෙළඳ සංකීර්ණය අම්පෝනේ බංකොලොත් වෙන්න ඇති. අධිවේගී මාර්ගයේ වටා දෙපැත්තේ කැළේ වැවෙන්න ඉඩ දුන්නා. වාසනාවකට මේ පාසල් දෙක වහන්නේ නැතුව ඉතුරු කළේට ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕන. අපි මේ වෛරක්කාර අලිගන්නා යුගය අවසන් කළ යුතුව තියෙනවා. මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය දකුණු ආසියාවේ විශාලතම ද්විතීක පාසල ලෙස වර්තාවක් තබා ඇති බවයි. අපි මහින්ද රාජපක්ෂ විද්‍යාලය මේ රටේ ඉතිහාසයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගමන් මඟ වෙනස් කළ අලුත් ආදර්ශ පාසල් පද්ධතිය. කොළඹ රාජකීය විද්‍යාලයේ 10 දෙනෙක් විභාගයේ අසමත් වෙනකොට අපේ අසමත් වෙලා තිබුණේ 8 දෙනයි. 8 දෙනාගෙනුත් 4 දෙනෙක් මැදදී අයතාලෙස ඇතුල් කරනු ලැබූ දරුවන්. පාසලට අයතාලෙස දරුවන් ඇතුල් කිරීම පිළිබඳව මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් බාර දීලා තියෙනවා. මේ නිශ්චිත සාධාරණ සුසුකන් නැතුව දේශපාලන බලය මත පාසලට දරුවෝ ඇතුල් කිරීම. ඒක පාසල නිර්මාණය කළ මටවත් කරන්න බැරි වුණා. මම සෑම මාසකම මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපෙන් ලක්ෂ භාගයක් 50,000ක් ස්ථාවර නියෝගයකින් පාසලේ විදුලි බිල් යනාදිය ගෙවීමට එවන. අපේ මේ ප්‍රදේශයේ ප්‍රධාන පුරවැසිය වන සභාපතිතුමා 25,000ක වැටුපක් ලබනෝ. එයින් රුපියල් 1000ක් පක්ෂයට යවලා ඉතුරු 24,000ම පාසලේ ගිණුමට බැර කරනවා මේ දරුවන්ගේ අවශ්‍යතා සඳහා. නමුත් අපි දෙන්නෙන් එක්කෙනෙකුටවත් ළමයෙක් දාන්න බෑ. කිසිම දෙයක් නොකර අර ඉසුරුපායේ මහත්තුරුන්ට සුදුසුකම් නැති ළමයි එවන්න පුළුවන් වුණේ කොහොමද කියන එක පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණයක් කරන්න කියලා මම පැමිණිල්ලක් බාර දීලා තිබෙනවා. එනිසා අල්ලපු වැටේ එහා පැත්තේ ඉන්නවා ලකුණු 171 ගත්ත දරුවා. අනිත් දරුවෝ 10000 ගණක් මෙහාට එනවා පේනවා. ඒ දරුවෝ ඇවිල්ලා මට කියනවා අම්මා අපේ ආසනේ අපේ ගමේ හදලා තියෙන මහින්ද රාජපක්ෂේ වැට ළඟ ඉඳලා 170 ගණ දරුවා දාන්න බෑ. ඉසුරුපායෙන් උඩින් ඇවිල්ලි වෙලා ඊට වඩා අඩු ලකුණු දරුවෝ එනවා කියලා. ඒක සාධාරණ නෑ. දේශපාලන බලය වැරදි ලෙස පාවිච්චි කිරීම කවුරු කරත් වැරදි. ඒ නිසා මේ නිවැරදි කිරීම සඳහා ඉදිරියේදී මැදිහත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ අවුරුදු පහ තුලදී මේ රටේ වඩාම විශිෂ්ටතම පාසල බවට මහින්ද රාජපක්ෂය පරිවර්තනය කරන්නට අපි එකතු වෙලා වැඩ කරන්නට කියන ආරාධනය මම මේ අවස්ථාවේ බොහොම ගෞරවයෙන් කරන්නට කැමැති වෙනවා. මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති MRDK ගුණරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේද සිසු දරුවන්ද බිම අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද යළි පැමිණියා. මේ අතර රාජිත සේනාරත්න මහතාගෙන් තමන්ට මරණ තර්ජන ඇති බව පවසමින් ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය හමුවට සහභාගී වූ දෙදෙනා රහස් පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සුදුවැන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේවන විට පසුවන්නේ ඇප මතයි. එම ඇප නියෝගය සංශෝධනය කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නීතිපතිවරයා ගොනුකල ප්‍රතිශෝධන පෙත්සම මාර්තු මාස 5 වනදා විභාගයට ගැනීමට නියමිතයි. ඒ අතරතුරයි රාජිත සේනාරත්න මහතා අද යළිත්වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ. මේ අතර ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය හමුවට සහභාගී වූ දෙදෙනා තමන්ට මරණ තර්ජන පවතින බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිලි කළා. මොවුන්ට අසත්‍ය කරුණු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ගෙවන ලෙස රාජිත සේනාරත්න මහතා උපදෙස් දී ඇති බවද අධිකරණයේ හමුවේ පසුගියදා හෙළිවුණා. අතුල සංජීව හා සරත් කුමාර යන එම දෙදෙනා මේවන විට පසුවන්නේ ඇප මතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා.
රාජසේනාත්න මහත්තයා දිගින් දිගටම මරණීය තර්ජන එල්ල කරනවා මෙම මාධ්‍ය සාකච්ඡාව නිවැරදි කරන්න එපා කියලා. අපලබපු දවස් අධිකරණ භූමියෙන් එළියට එනකොට අපි කිව්වා මාධ්‍ය සාකච්ඡාවක් තියලා නැවත සැබෑ මූණෙන් මේ රටට එලිකරව කරනවා කියලා. මේක ඇත්ත සිද්ධිය. දැන් ඔව් ක්‍රියාත්මක වෙලා තිනවා පාතාලකල්ලි සමාජයක ඉන්න වැලිකඩ බන්ධනාගාරේ කොටේන සාන්ත කියලා. ඔව් කියනවා මේ මාධ්‍ය සාකච්ඡාව නිවැරදි කරන්න එපා. නැවත මාධ්‍ය සාකච්ඡාව නිවැරදි කළොත් අධිකරණයට උසාවි දිනටත් එන්න එපායි කියලා කියනවා. එහම ආවොත් ගෙදර සුදු කොඩි එල්ලනවා කියලා. ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක් තමයි දැන් සැලසුම් කියන්නේ. ඒ සම්බන්ධ සියලු විස්තර මේ දුරකථනයේ තියෙනවා. අපි අද ආවේ ෆැමිලි ලක් දාන්න මේක ලබා දීලා. योजित एमसीसी गिवसुम संबंधेन महाजन अदहस विमसीमट एम गिवसुम अध्ययन संबंधेन पत्कल विद्वत कमिटुव तीरणे करति बेनवा अग्रामात्य महिंद राजपक्ष महतागे योजनावकट अनुवाई अमात्य मंडलय मेम कमिटुव पत्कले एमसीसी गिवसुमे अंतर्गत एहि तिबिय हेकि बलपैम संबंधेन यम आयतनेकट संगमेकट हो पुत्कलेकट सि अदहस एगीम हो योजना විද්වත් කමිටුවට ඉදිරිපත් කළ හැකි ලබන 15 වෙනිදාට පෙර අදහස් ඉදිරිපත් කරන ලෙස කමිටුව ඉල්ලීමක් කරනවා සභාපති එම්සීසී ගිවිසුම අධ්‍යයනය සඳහා වූ කමිටුව නෙළුම් පියස අර්ලිගහ මන්දිරයේ කොළඹ 3 යන ලිපිනයට හෝ mccreview@pmoffice.gov.lk යන විද්‍යුත් ලිපිනයටද අදහස් යොමු කළ හැකි එම අදහස් හා යෝජනා සම්බන්ධයෙන් වැඩිදුර විමසීමේ අවශ්‍යතාවක් ඇති බවට කමිටුව තීරණය කළහොත් කමිටුව ඉදිරි අදහස් දැක්වීමේ අවස්ථාවද ලබා දෙනු ඇති එක්සත් ජාතික පක්ෂය කිසිවෙකුට සින්නක්කරව ලියාදුන් පක්ෂයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන නියෝජිතීන්ගේ සමුළුවකට එක් වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. සුපුරුදු පරිදි ඩීල් දේශපාලන දමාගෙන ජනතාවට එකක් කියලා වෙනත් අභිරහස් ගිවිසුම හරහා තමන් රැකගෙන ඒ දෙබිඩි දේශපාලනය පක්ෂයට උරුතු දෙන්නෙත් නැහැ පෙරමුණට උරුතු දෙන්නෙත් නැහැ රටට උරුතු දෙන්නෙත් නැහැ විශේෂයෙන්ම පක්ෂයක් හැටියට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අපි තහවුරු කරන්නට ඕන මතක තබා ගන්නට ඕන මේ පක්ෂයවත් පෙරමුණවත් කාගේවත් තනි බූදලයක් තනි බූදලයකට සම්බන්ධ දෙයක් නෙවෙයි සදාකාලිකව මේ පක්ෂය කිසිම පුද්ගලයකට හෝ කණ්ඩායමකට සින්නක්කරොප්පෙන් දීලා දීලා නැtei කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමති කාටවත් කොතෙන් කතා කරලා උපදෙස් දුන්නේ නැ මේ වෙලාවට අත්උස්සන්න මේ වෙලාවට අප්පුඩි ගහන්න අර වෙලාවට හූ තියන්නේ කියලා මේ වගේ දේවල් වලටත් මම මුහුණ දුන්නා කොළඹදී පැවති මෙම සමුළුවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් සහ පළාත් පාලන නියෝජිතයන් එක්ව සිටියා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මීට එක් වූයේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කළා අද බලන්න රාජපක්ෂ රජේ ඇවිල්ලා මේ පෙබරවාරි 15 වෙනිදා වෙනකොට ලක්ෂයකට රැකියා දෙනවා. තා 54000ක් උපාධිධාරීන්ට රැකියා දෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එනකොට 2005 රාජ්‍ය අංශයේ ලක්ෂ 7යි. එතුමා බලයෙන් එනකොට ලක්ෂ 14යි. ඒ අවුරුදු 10 ඇතුලේ ලක්ෂ 7කට අලුතෙන් රැකියා එතුමා ලබා දුන්නා. අපි කීයක් දීලා තියෙනවද මේ අවුරුදු 4මාර ඇතුලේ? මේ ආණ්ඩුවේ අවුරුදු 5ට රස්සා 100ක් දෙන්න අපිට බැරි වුණා. අපි පරදින ප්‍රධාන හේතුව හැටියට මම දන්නේ අපි මේ රටේ අපේ පාක්ෂිකව බලා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජීව අද පිළිතුරු ලබා දුන්නා පක්ෂ නායකයාට සමුළුවට ආරාධනා කර නොතිබූ බවයි එහිදී ප්‍රකාශ කළේ विपक्ष नायक गर्व कर මම හිතන හැටියට ආරාධනා කළා තිබුණේ නෑ එතුමා. මේ සිරිකොතත් පිටකොට්ටේ හන්දියේ එහෙම නඩපුන් වගේ ඉතුරු වෙයි දවසක්. එවැනි තත්ත්වයක් උරුම වෙන්නේ නැහැ කියලා මම මේ අවස්ථාවේදී කියනවනේ. එහෙම අපිට එකපාරටම අපිත් එක්ක හිටපු නායකයෝ එකපාරට අපිට විසිකරලා දාන්න පුළුවන් කමක් නැහැ.
නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් දේශපාලන පළිගැනි මත සේවයෙන් ඉවත් කර ඇති බවට වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව එම අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එම මහතා මේ බව ප්‍රකාශ කළා. නිවාස සංවර්ධන අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලය හැටියට තියෙන 1376යි සේවකයන් අනුමත සංඛ්‍යාව. ඒ වගේම ස්ථිර කර තිබෙනවා 1741ක් සේවකයන්. එසේ තිබියදී සේවකයන් 4000ක් බඳවාගෙන තියෙනවා. කොන්ත්‍රාත් පදනමින්. ඒ සේවකයන් බඳවා ගන්නා ලිපියේ 6 වෙනි වගන්තියේ පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා මේ කොන්ත්‍රාත් පදනමින් බඳවා ගන්නා ඔබ රැකියාව ස්ථිර කිරීම සඳහා කිසිම ඉල්ලීමක් කිරීමට අයිතියක් කිසිලෙසකින්වත් ඔබට නැත කියලා. ඒ වගේම මේ කොන්ත්‍රාත්ව දීර්ඝ කිරීම සඳහා ඉල්ලීමට හෝ බලපෑම් කිරීමටද හැකියාවක් නැත කියලා. එසේ තිබියදී තමයි මේ තරහ සුළු කණ්ඩායමක් මේ වැරදි ප්‍රචාරයක් රට තුළ දේශපාලන වශයෙන් පරිගණිමින් සේවකීන් පිරිසක් නිවාස සංවර්ධන අධිකාරියෙන් සේවයෙන් ඉවත් කළා කියන ප්‍රචාරයක් ගෙනියන්නේ. ඒ නිසා මේක සම්පූර්ණ සාවාද්‍ය කරුණු විකෘති කිරීමක් කියන එක කාරණය මම මේ අවස්ථාවේදී කියන්නට ඕන. ස්වාධීන රූපවාහිනී සේවයේ ජ්‍යෙෂ්ඨ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වන ගායන ශිල්පී සුනිල් ප්‍රේමරත්නයන්ගේ ස්වර්ණ ගී ප්‍රසංගය උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. අපේ ගම පරිශ්‍රයේ පැවති ගී සැඳැවට කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්වුණා. ස්වාධීන රූපවාහිනී සේවයේ දශක 3කට ආසන්න කාලයක් වැඩසටහන් නිෂ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වූ සුනිල් ප්‍රේමරත්නයන් සිය නිසංග හැකියාවන් එළිදක්වමින් ගායන ශාස්ත්‍රයේ දැනදී සිටිනවා. ඔහුගේ සිය දක්ෂතාවයන් යලි එළිදක්වමිනුයි අරුණැල්ලේ මුතුපින්නෙන් සංගීත ප්‍රසංගය පැවැත්වුණේ. අරුණැල්ලේ මුතුපින්න මුව දෝවන මලේ මන්ද කාරණාතුවක හිත හැදෙනා දොළහක් ඇතුළත් නවතම සංයුක්ත තැටිය එළිදැක්වීම මෙහිදී සිදු කෙරුණා. සුනිල් ප්‍රේමරත්නයන් එහි පළමු පිටපත පිළිගැන්වුවේ සිය පියාණන් වෙතයි. කඩුවෙල ශ්‍රීමත් සංගීත කණ්ඩායමේ සංගීතයට සුනිල් ප්‍රේමරත්නයන් ගීත රැසක් මෙහිදී ඉදිරිපත් කළා. ඒ සඳහා නර්තනින් දායක වූයේ උපේකා කෞෂණී ප්‍රමුඛ නුගේ මුල්ල සිසිසි නර්තන කණ්ඩායමයි. රූපවාහිනී මාධ්‍ය වෘත්තියේ යෙදී සිටමින් සහජේ නුරුබු කටහඬ හැසිරවීමේ සුවිශේෂී දක්ෂතාව වෙනුවෙන් සුනිල් ප්‍රේමරත්නයන් වෙත ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය උපහාර පිරිනැමීමද සිදු කෙරුණා. එම සංගමේ ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් උපහාර සම්මාන මෙහිදී පිරිනැමුණා. ගවේෂණශීලී ශ්‍රී ලාංකික ජන සංගීතවේදී රෝහණ බැද්දගේ මහතා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා. බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකා කලා මණ්ඩල කාර්යාලයේදී රෝහණ බැද්දගේ මහතා රාජකාරී ආරම්භ කළේ ආගමික ආශිර්වාද මැදයේ. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. බුද්ධ ශාසන සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ යන මහතුරුන්තුළු පිරිසක් දීට එක් වුණා. කලා මණ්ඩලයෙන් කෙරෙන්න ඕන කටයුතු රාශියක් තියෙනවා. විශේෂයෙන් අපි ජනතාවට සේවාවක් මේ මගින් කෙරෙන්නට අවශ්‍යයි. කලා මණ්ඩලය කියන එක මම හිතන්නේ රටේ ව්‍යාප්ත කරන්න පුළුවන් දෙයක්, වැඩසටහනක් කරන්න පුළුවන් තැනක්. එතකොට රට පුරාම ක්‍රියාත්මක වෙන සංස්කෘතිකම වැඩසටහන් රාශියක් මේකට ඇතුළත් වෙනවා. ජනතාවට සේවයක් කරන්න පුළුවන් විදිහ වැඩසටහන් අපි සකස් කරගන්න අවශ්‍යයි. මේක අපේ යහපත සඳහා නෙමෙයි, අපි මේක කරන්නේ ජනතාවගේ යහපත සඳහායි. මේ අතර ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා හා චිත්‍රා වරකාගොඩ මහත්මියගේ විවාහ දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් යලි විවාහ වීමේ උත්සවයක් කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. පෝරුවේ චාරිත්‍ර ඇතුළු සියලු චාරිත්‍රවලින් යුක්තවයි මෙය පැවැත්වුණේ. මෙරටින් පළමු කොරෝනා වෛරස ආසාදිත රෝගියා හමු වූ බවත්, ඇය IDH උනරෝහලේ ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
ගුවන්තොටුපළේදී අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මෙම කොරෝනා වෛරස් විශ්වවිද්‍යාලයෙන් පෙළෙන බවට අද දින කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් පෙන්නුම් කළා තියෙනවා. එම කාන්තාව සංචාරය සඳහා පැමිණලා තියෙන්නේ. පසුව සංචාරය නිම කළා. චීනයට යෑමට ප්‍රථම මෙම උනරෝගයේ ඇතිවීම නිසා ඇය අංගොඩ IDS රෝහලට අතුලත් කළා තියෙනවා. ඒ තත්ත්වය තුළ තමයි ඇයට මෙම කොරෝනා වෛරසය ඇති බවට මේ දැනුම් කරලා තියෙන්නේ. කෙසේ වෙතත් මෙව මේ අලුත් වෛරසයක් බැවින් මෙහි ජානමය ස්වරූපය පරීක්ෂා කිරීම සඳහා විදේශයට මේ සාම්පල් ඇයගේ රුධිර සාම්පලයක් යවනවා. ඒ අනුව තවදුරටත් අපි එය තහවුරු කර ගැනීම අපිටේ නියමයි. www.ipnnews.lk